ඇඳුම්වා ගැක් ශොප් එකට දාන්න කතා කර ගන්නවා. කාටද දැන් කතා කරන්න? ආ ඒක නෙවෙයි මැනේජර් මාත් යම් වෙන්න ඕන. හැබැයි ඉතින් මේ ලාගයා කෑමට ගිහිල්ලා. මං ටිකක් හිටියට කමක් නැහැනේ. හිටියට නම් කමක් නැහැ ඉතින්. ඒත් වැඩක් වෙයි දැන්. ඇයි? මේට ඇඳුම් දාන්නේ? ඔබ කොන්ත්‍රාත් කාර්යවලුනේ. සිසිර එවන්න එවන්න ඉක්මනට එවන්න ඉක්මනට එවන්න. ඔය ආයේ මැනේජර්? මීට ඇඳුම් දාන්න පුළුවන්ද කියලායි බලන්න. මොනවද තියෙන්නේ? මේ ස්කර්ට්ස් පැටර්න් තුනකුයි, නයිට් ඩ්‍රෙස් වගේකුයි, බ්ලවුස් පැටර්න් තුනකුයි. මම හැම පාටකින්ම ගෙනා. පිනම් ගන්න ඉතින් හෝල්සේල් තමයි. කොකට බලමුකෝ. කොහොම එක්ස්පෝර්ට් කෝල්ටි එකේ තියෙනවා. ඉතින් ඇයි මේව පිටරට යවන්න නැතුව මෙහි කඩවලට දාන්නේ? ඉතින්ද මේව කීයගානේද දාන්න හිතාගෙන ඉන්නේ? ස්කර්ට්ස් නම් රුපියල් 400 ගානේවත් දාන්න ඕනේ සර්. කෝලිටි එක කොහොම වුණත් ගාන නම් ඉම්පෝර්ටන්ට්. ඔය ඔය ගානට දැම්මම අපි කීය ගාන දීපුණන්නේ? ඔය කැමති නම් 250 ගානේ කෑලි 5 ගානේ දාන්න. හැබැයි ගෙවන්න වෙන්නේ යන විදියට. ඒ ගන්නෙත් නංගිගේ පෙඩුමට සලකලා. තුන්සි 50 ගානේවත් බැරි වෙයිද සර්? වාගෙන් 350 ගානට අරගෙන අපි කීයටද විකුණන්නේ? මේ ස්කර්ට් එකේ ඉම්පෝර්ටඩ් ක්වොලිටි එක අපි ගාව තියෙනවා රුපියල් 400ට. දෙන්නද? මේකේ කෝස්ට් එකම රුපියල් 325ක් විතර වුණා සර්. එහෙමනම් ඉතින් ඔයාට ලාභ ගන්න නම් මේවා ඉතින් පේමන්ට් එකේ දාලාම විකුණන්න වෙනවා. කැමතිනම් 300 ගානේ දාන්න. හැබැයි සල්ලි ගන්න වෙන්නේ විකින්න විදියට. 350 සත්ත පහක් අඩු කරන්න. පුංචි බේබි මෙහි ආපු විත්තිය දන්න මනුස්සයා ආවේ මොකටද කියලා නොදන්න එකනේ අයියේ පුදුමේ. ඔත්තු බලන්නේ නේ උන් කොහොමද බලන්න ආපු කාරණේ දන්නේ?
ඔත්තු බලන්න එන උන් එකේ මේ පුංචි බේබි මෙහි ආපු ඉත්තේ මහා මිනිස්සු දන්නේ කියලා ආපු ඉඳ නෙමෙයි බේබි පස්සේ මිනිහෙක් කියපු ඉඳ අයියා කොහොමද ඒක ඉන්තේරුවටම කියන්නේ මම දන්නේ තර ජුන් කාර්යය සම්පලි ඒකත් ඇත්ත පුංචි බේබි ආවේ රිජිනෝල්ඩ් සර්ගෙන් අහලා නම් සර් යන්න කාරණාව නාහින් දීද තාත්තයි පුතයි ගජේන්ද්‍ර හොයන එකේ ඌ ගුටි කාගෙන ගමනට තාල දුවපේකේ මොකක් හරි ගැළපීමක් තියනවා නේද දැන් නම් මටත් ඒක හිතෙනවා මට තියෙන සැකේ ඔය ගැළපීමේ අගක මුලක අපිත් ඉන්නවද කියලා දනේ මේ කකුල් කඩිතු හැදෙනකන් ඇවිද්දේ රිදී වයන්නේ මල් ඇයි බං අර තව මාසකින්වත් මහලා හමාර කරන්න බැරි තරම් රිදී ගොඩක් කඳු ගහන් තවත් රිදී හොයන්නේ අහවලේකටද අම්මෝ ඒ කැමගෙනයි මටද අම්මා හිතුවද මල නැගිට ගන්න බැරි තරම් අසාධ්‍යයි කියලා. ඔව්. කකුල අමාරු හැදිලා මෑට මෙහෙම සාතු සප්පයෙන් හම්බ වෙනවනම් මුල අමාරු හැදුණා නම් කොහොමද තියේද?